ලක් දෙරණ පුවතකට එහා කී රටගෙන කැකුමක් මම නීතිඥ මනෝජ් නානක්කාර අරගලයේ නීතිඥෝ සංවිධානයේ කැදෝම් කරු බයිදන්නේ අපි මේ මොහොතේදී මේ පුවත්පත් සාකච්ඡාව ප්‍රවෘත්ති සාකච්ඡාව හරහා අපේක්ෂා කරනවා මූලික වශයෙන් අද රට මුණ දිලා තියෙන තත්ත්වය සහ මේ රට තුල ක්‍රියාත්මක වෙන නීති පද්ධතිය තුල මේ රටේ ජනතාවට පත් වෙලා තියෙන තත්ත්වය ගැන යම් අදහස් බෙදා ගැනීමක් කරන්න විශේෂයෙන්ම අද වෙනකොට ජාත්‍යන්තර වශයෙන් සාකච්ඡාවට භාජනය වෙච්ච මූලිකම පනතක් තමයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අපි හැමෝම කියන්නේ PTA එක කියලා දැන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හොඳ නැහැ කියන එක නුසුදුසු නීතියක් කියන එක ඒක මේ වගේ ශිෂ්ට සම්පන්න සමාජයකට ගැළපෙන්නේ නැහැ කියන කාරණය අපි නෙමෙයි මේ රටේ විදේශ අමාත්‍යවරයා ගිහිල්ලා ජිනීවා වලදී කියන එයා මේ වචන වලින් නොකියුවට එයා කියනවා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ඉවත් කරලා ඒ වෙනුවට ජාතික ආරක්ෂක පනත කියලා නව පනතක් ගේන්න කටයුතු කරනවා කියන ඒක විදේශ අමාත්‍යවරයා කියනකොට මේ රටේ අධිකරණ අමාත්‍යවරයා එයාගේ පිටිපස්සටලා බලාගෙන ඉන්නේ මේ රට තුල ඒ කතාව කියන්න කොන්දපර නැති වුණාට මේ රටට එළියට බහැලා කියන්න ඒක සූදානම් නැති වුණාට ජාත්‍යන්තර ඉස්සරහට ගිහිල්ලා කියනවා ඒ පනතේ ප්‍රශ්න තියෙන හින්දා අපි අලුත් පනතක් ඒ වෙනුවට හඳුන්වා දෙනවා කියලා ජනාධිපතිවරයාත් ඔක සමන්ත පවල ආපු වෙලාවේ ඒ වගේම විදේශීය රාජතාන්ත්‍රික නිලධාරීන් හම්බ වෙච්ච වෙලාව ඔය කතාව ওই විදිහටම කියනවා අපි ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ඉවත් කරන්න බලාපොරොත්තු වෙනවා අපි ඒ වෙනුවට නව පනතක් ගේන්න බලාපොරොත්තු වෙනවා කියලා බොහොම පැහැදිලිව කියනවා අපි අහන්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත සුදුසු නැති පනතක් කියලා තේරෙනවා නම් අහවල් එහෙකටද ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත පාවිච්චි කරලා වසන්ත මුදලිගේ හාමුදුරුව ඒත් සමගවර ජීවන්ත සහෝදරයා අත්අඩංගුවට අරගෙන දවස් 90 රැඳවුම් නියෝග මත රඳවාගෙන සමහරක් අවස්ථාවලදී සමීපතම ඥාතීන්ටත් බලන්න දෙන්නේ නැතුව ඒ ආකාරයෙන් හිරිහැර හිංසා පීඩා සහ මර්ධනය ක්‍රියාත්මක කරන්න තමන්ගේ හදවතට තේරෙනවා නම් තමන්ගේ බුද්ධියට දැනෙනවා නම් මේ පනත සුදුසු පනතක් නෙමෙයි කියලා මේ පනත කාලෝචිත නැහැ කියලා මේ පනත වෙනස් වෙන්න ඕනේ කියලා අපි අහනවා එවැනි තුච්ච නීතිය එවැනි අසික්කිත පනත තමුන් ඇයි තමුන්ගේ රජයට එරෙහිව විරෝධතා දක්වන විරෝධතා කරුවන් මර්ධනය කරන්න පාවිච්චි කරේ එහෙමනම් ඒකේ තියෙන දේශපාලන සදාචාරය කොහෙද කියලා අපි ප්‍රශ්න කරන්න කැමතියි. ඊළඟ කාරණේ තමයි අපි දකිනවා රාජ්‍ය සේවය ගැන ජනාධිපතිවරයා බරපතල ප්‍රකාශයක් නිකුත් කරන. රාජ්‍ය සේවය මේ රටට දරා ගන්න බැරි වැය බරක් බවට අදපත් වෙලා තියෙනවා. ඇයි රාජ්‍ය සේවය රටට දරාගත නොහැකි වැය බරක් බවට පත් වුනේ? කවුද රාජ්‍ය සේවයට දරාගත නොහැකි තරම් සේවකයන්ව බඳවා ගැනීම කරේ විදුලි බල මණ්ඩලය වේවා ශ්‍රී ලංකා වරාය වේවා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වේවා ඒත් එක්කම ටෙලිකොම් එක වේවා ජල සම්පාදන මණ්ඩලය වේවා මේ ඕනෑම තැනක ගමනාගමන මණ්ඩලය වේවා ඕනෑම තැනක සිටිය යුතු කාඩරයකට වඩා සිටිය යුතු සේවකයන් ප්‍රමාණයට වඩා ඇයි සේවකයන් බඳවා ගැනීම කරන්නේ අපි දන්නවා ඉතිහාසයට කියලා බැලුවාම ඇමතිවරයා කොයි පැත්තේද ඒ පැත්තෙන් වැඩි වශයෙන් සේවකයන් බඳවා ගැනීම සිද්ධ කරලා තියෙනවා බඳවා ගැනීම සිද්ධ කරේ
ආයතනයේ අවශ්‍යතාවයට නෙමෙයි බඳවා ගැනීම සිද්ධ වුණේ තමාගේ ඡන්දදායකයන්ට රැකියාවක් ලබා දීමේ අපේක්ෂාවෙන් පමණයි හැබැයි ඔවුන්ගේ වැටුප ගෙවන්න ඕනේ මේ රටේ සාමාන්‍ය ජනතාව මේ රටේ සාමාන්‍ය ජනතාව ඒ නිසා මේ රටේ රාජ්‍ය සේවය මේ රටේ ජනතාවට දරාගත නොහැකි තරම් බරක් බව මේ වෙනකොට ඇත්තක් තමයි ඒ ඇත්ත තිත්ත වෙන්න පුළුවන් හැබැයි ඒක තමයි ඇත්ත ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියන්න කැමති මේ මොහොතේදී ඒ තමයි රාජ්‍ය සේවකයෙක්ව මීට පස්සේ බඳවා ගැනීමක් කරනවා නම් ඕනෑම තනතුරකට තරග විභාගයක් කරවා බඳවා ගැනීම කරන්න ඕනේ ඇමතිවරයාට පළාතේ මන්ත්‍රීවරයාට ඒ සඳහා අතපොවන්න කිසිදු අවස්ථාවක් ලබා නොදිය යුතුයි ඇමතිවරයා රත්නපුරේ වෙනකොට ඒ සේවකයෝ රත්නපුරෙන් බැඳෙන්න බෑ ඇමතිවරයා නුවර වෙනකොට ඒ සේවකයෝ නුවරින් බැඳෙන්න බෑ ඇමතිවරයා කොයි පැත්තෙන් වුණත් මේ රටේ හැම අස්සක් මුල්ලකම ඉන්න හැම තරුණෙක් තරුණියෙක්ටම විවෘත අවස්ථාවක් තියෙන්න ඕනේ ඒ සඳහා තරග විභාගයට පෙනී සිටලා තමන්ගේ සුදුසුකම් ප්‍රදර්ශනය කරලා ඒ අදාළ ආයතනයේ අදාළ රාජ්‍ය ආයතනයේ සේවයට යන්න මේ ක්‍රමය නීතිගත කරන්න ඕනේ මේ රටේ මේ ක්‍රමය නීතිගත කරන්න ඕනේ එතකොට දේශපාලඥයෝ පස්සේ අට පාස් නැති දේශපාලඥයා පස්සේ උපාධි දෙක තුන දින තරුණයා වැඳ වැටිගෙන යන ක්‍රමය නවත්තන්න අපිට හැකියාව ලැබෙනවා මේ රටේ උගත්කමට උපාධියට සරලන වටිනාකමක් ලැබෙන පරිසරයක් නිර්මාණය කරන්න පුළුවන් වෙනවා එව්වටයි ක්‍රම වෙනස කියලා කියන්නේ එව්වා තමයි ක්‍රම වෙනස එව්වා තමයි වෙනස් වෙන්න පටන් ගන්න ඕනේ ඒ නිසා එවැනි ක්‍රම වෙනසක් මේ රට තුළ අපි ස්ථාපිත කරන්න අවශ්‍යයි ඊට අමතරව අපි දැක්කා ඊයේ දවසේ අග්‍රාමාත්‍යවරයා අටම ස්ථානාධිපතිතුමන්ගේ හම්බෙලා හිමිපාණන් හම්බෙලා කතා කරන වෙලාවක කියනවා ඔව් මේ රටේ විනය පිරිහිලා විනය පිරිහිලා දැන් මේ රටේ විනය පිරිහිලා දෙන කාගෙද මේ රටේ කොල්ල කෙල්ලන්ගේද මේ රටේ තරුණ ප්‍රජාවේද විනය පිරිහිලාද ඔය දිනේෂ් කුණවර්ධන අග්‍රාමාත්‍යවරයාට අපි කියන්න කැමතියි ආපස්සට හැරිලා තමුන්ගේ පිටිපස්සේ හිටගෙන ඉන්න ඔය ජඩ දේශපාලන නඩේදියා බලලා වචන පාවිච්චි කරන එක හොඳයි පාර්ලිමේන්තුවේ මයික් කැඩුවේ පාර්ලිමේන්තුවේ මිරිස් කැහුවේ පාර්ලිමේන්තුවේ පුටුවල් සල ගැහුවේ පාර්ලිමේන්තුවේ සෙන්කොල උස්සන් දිව්වේ පාර්ලිමේන්තුවේ දේපොල්ට හානි කරේ මන්ත්‍රීවරුන්ගේ ඇඳුම් අස්සෙන් අත දාලා එව්වා මේවා මිරිකුවේ ඒ මේ රටේ හිටපු තරුණ නෙමෙයි ඒ තරුණ ප්‍රජාව නෙමෙයි ඔය පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න ජඩ මජර දේශපාලකයෝ ටිකම තමයි එනිසා විනය හැදෙනවා නම් හැදෙන්න පටන් ගන්න ඕන තැන තමයි දියවන්න ආවේ දින පාර්ලිමේන්තු එනිසා තමුන් විනයවත් නොවි රටක් විනයවත් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ එහෙනම් විනය නිර්මාණය වෙන්න ඕනේ විනය ඉගෙන ගන්න ඕනේ විනය පුරුදු වෙන්න ඕනේ ඒ පාර්ලිමේන්තුවේ එනිසා දිනේෂ් ගුණවර්ධනට අවස්ථාවක් හම්බෙලා තියෙනවා මේ රට අග්‍රාමාත්‍යවරයා හැටියට පාර්ලිමේන්තු නානිත් 224 දෙනාට විනයානුකූලව ජීවත් වීමේ වටිනාකම කියලා දින එක පටන් ගන්න ඒක මේ රටේ විනය පිරිහීමක් නෙමෙයි පාර්ලිමේන්තුවේ විනය පිරිහීම තමුන්ගේ දේශපාලන අනුගාමිකයන්ට කාන්දු වීමක් තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ ඊළඟ කාරණේ තමයි අද දවස වෙනකොට මේ රටේ ජනාධිපතිවරයා ගිහිලා තියෙනවා එංගලන්තෙට හොඳයි රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා හදාගන්න එක හොඳයි ඒ විතරක් නෙමෙයි අද අපේ රටේ ශෝක දිනයක් රාජ්‍ය ආයතනවල ජාතික ධජ අඩකුඹ කරලා තියෙනවා මේ වෙනකොට අද රජයේ නිවාඩු දිනයක් බවට පත් කරලා තියෙනවා මම අහන්නේ ඔය අග්‍රාමාත්‍යවරයා හැටියට මේ ජනාධිපතිවරයා ඉන්නකොට 2019 එල්ල වෙච්ච පාස්කු ප්‍රහාරේ මියගිය 269 ගැන ඔය කැක්කුම තිබ්බේ නෑ උන් නැහැට ඔය දුක තිබ්බේ නෑ උන් නැහැට ඔය හැඟීම තිබ්බේ නෑ උන් නැහැට එහෙනම් ජාතික ශෝක දින ගණනාවක් පවත්වන්න තිබ්බා හැබැයි යටත් විජිතයක් විදිහට අපිව තියාගෙන හිටපෝ අධිරාජ්‍ය වාදීගේ මහරජිනගේ මලගෙදර වෙනුවෙන් මේ රටේ ශෝක දිනය බවට පත් කරන පාස්කු ප්‍රහාරය ගැන අද වෙනකම් කතාව විතරයි කතාව විතරයි ස්කොට්ලන්ත යාඩකට කියනවා කිව්වා අලුත් නිවර්ෂණ ආරම්භ කරනවා කිව්වා නැවත පරීක්ෂණ පටන් ගන්න ඕනි කිව්වා නැවත අධිකරණ මේ ක්‍රියාමාර්ග වලට ප්‍රවිෂ්ඨ වෙන්න ඕනි කිව්වා කො වැඩ
විසිරි විතරයි බල්ටි නැහැ ඒ නිසා අපි කියනවා බොහොම පැහැදිලිව පිටරට ඉන්න ආච්චි අම්මලගේ මලකෙවල් වෙනුවෙන් මේ රටේ ශෝක දින කරාට කමක් නැහැ හැබැයි මේ රටේ උන් මේ රට ඇතුලේ ලේ කඳුළු හලලා මැරිලා තියෙනවා උන් ගැන හිතන්න ඔయిత වඩා ලොකු හදවතක් තියෙන්න ඕනේ ඒ නිසායි බොහොම පැහැදිලිව කියනවා පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉෂ්ට කරන්න තව තව කල් මරන්න එපා පසුගිය සතිය අපි දැක්කා ගරු ශ්‍රී ගාමිණී පියතුමා විරංචාසුකුරු රත්න ජනාධිපති නීතිඥතුමා හරහා පුද්ගලික පැමිණිල්ලක් ගොනු කළා හිටපු ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේනට කොටුව ගරු මහේස්ත්‍රාත්තුමා නොතේසි නිකුත් කළා තියෙනවා ඒ තමයි නොසලකෙල්ල කියලා කාරණේ මත මේ ජීවිත හානි සිද්ධ වුණායි කියන්නේ ඒ නිසා අපි කියනවා ජනාධිපතිවරයාට වර්තමානයේ ඉන්න ඔය තරමට මේ රට ගැන කැක්කුමක් තියෙනවා නම් ඔය තරමට ශෝක දින ප්‍රකාශ කරන්න හැඟීමක් තියෙනවා නම් මිය ගිය දෙවනි එලිසබෙත් මහරජිනට වඩා මේ රටේ තමුන්ව ඔය අගමැති ධූරයට ජනාධිපති ධූරයට පත් කරපු මේ රටේ තමුන්ට ඡන්දේ දීපු මේ රටේ තමුන් වෙනුවෙන් බදු ගෙවලා තමුන්ලාගේ වරප්‍රසාද වෙනුවෙන් දායක වෙච්චු 269ක් මැරලා තියෙනවා 269ක් මැරලා තියෙනවා උන්ට සාධාරණ ඉෂ්ට කරන්න වහම කටයුතු කරන්න කියන කාරණේ අපි කියන්න කැමති ඉලයක තමයි ඇමති මණ්ඩලයේ පත් කිරීම තාම සිද්ධ වෙනවා ඊයේ දිනේෂ් කුණවර්ධන අග්‍රාමාත්‍යවරයා ඒ අනුරාධපුරයේදී කියපු කතාවත් එක්ක ඒකේ ගම්මේ වෙනවා තව ඉස්සරහට තව ඇමතිවරු බිහි වෙනවා කියලා තව ඇමතිවරුන් ගපත් කරනවා කියලා හැබැයි මොකද්ද ඒකට කියන්නේ ඒකට කියන්නේ අපි වරප්‍රසාද ගන්නෑ අපි වරප්‍රසාද ගන්නෑ අපි පඩිග පඩියට විතරයි മന്ത്രി පඩියට වැඩ කරන්නේ එතකොට අපි අහනවා උඹලගේ පුතු උඹලගේ නෝනලා උඹලගේ නෝනලාගේ මහත්ය ඒත් එක්කම දුවගේ මහත්ය ඒ වගේ බෑනලා ලේලිලා මිනිබිරිලා මුණුබුරාලා අර පුද්ගලික කාර්ය මණ්ඩලයට දාගෙන ඒ හදාගන්න ඇමති කාර්ය මණ්ඩලයට පඩිගවන්නේ තමුන්ගේ කවුන්ට් එකෙන් ඔවුන්ට අවශ්‍ය කරන වාහන ටික දෙන්නේ තමුන්ගේ ගෙදර තියෙන අනිත් වාහනේද උන්ට තෙල් ගහන්නේ සතියට ලීටර 20 අපිට හම්බ වෙනවා වගේ උන්ගේ කෝටයිගෙන් නෑ සියලු වරප්‍රසාද වරදාන ඒ විදිහටම ලබා ගන්නවා අපි වන්දන්න හදනවා മന്ത്രി වැටුප විතරයි අපි ගන්න ඇමති වැටුපක් අපි ගන්නේ නෑ ඇමති වැටුප කියන්නේ මොකද්ද ඕක හස්සේ හම්බ කරන කොමිස් ටික ඕක හස්සේ හොරා කන දේවල් ටික ඕක හස්සේ හම්බ වෙන වරප්‍රසාද ටික ඒ සියල්ල තමුන්ගේ පවුල වටා කේන්ද්‍රගත කරගෙන ඒ පවුලකට ඇමති වරප්‍රසාද ලබා දීලා සුරසප ලබා දීලා මේ කරන ජඩ වැඩේ මේ රටේ මිනිස්සු මේ රටේ ආර්ථිකය මේ රට මේ ලංකා මාතාව මේ වෙනකොට නහයට වතුර වැඩි වැඩි ඉන්න වෙලාව මුම් මොකද කරන්නේ හරි අමාරුවෙන් කකුල් දෙක ගස ගස දියේ ගෙලෙන්න නැතුව එන්න උත්සාහ කරමින් ඉන්න වෙලාව මුම් මොකද කරන්නේ මුම් කරන්නේ ඇමති මණ්ඩලයේ කියන බර කළුගල ඒ අපේ කකුල් වල ගැට ගහලා තොපි ගිලියන් අපි ජීවත් වෙන්නම් කියලා කියන්නේ එනිසා අපි කිලුණට අපි මලාට මේ රට විනාශ වුණාට මේ රට බංකොලොත් වුණාට මේ එක මජර දේශපාලඥයෙක්ට එක අල්ප මාත්‍රයක දුකක් හැඟීමක් කැක්කමක් නැහැ කියන කාරණේ බොහොම පැහැදිලි. එනිසා අපි කියනවා උඹලගේ හැඟීම් උඹලගේ සංකල්ප උඹලගේ සිතුවිලි විනාශ කරන දිනය වැඩි දිනයකට මේ තියෙනවා. නැවත නැවත කියනවා ජූලි 9 වෙනිදා වල් තව ඉදිරියට බොහොම එවි මේ ක්‍රමය වෙනස්ුන්නේ නැත්තම් ජූලි 9 වෙනිදාවල් තව බොහෝ දින එවි මේ ක්‍රමය වෙනස් කරන තැනට නුඹලාපත් උනේ නැත්තම් ඒ නිසා ඒ තැනට මේ රට ගෙනියන්න අපි ලෑස්ති අද මන් දැක්ක පුවත්පතක තියෙනවා මේ රටේ දරුවෝ 30,000කට කැල්කියුලේටර් 30,000ක් අවශ්‍යයි සයන්ටිෆික් කැල්කියුලේටර්ස් ඇයි උසස් අධ්‍යාපනය හදාරන්න ඒ සයන්ටිෆික් කැල්කියුලේටර් එක ඕනේ අධ්‍යාපන කටයුතු විශාල වශයෙන් නැලහිටිලා ඇයි උන්ට වාහන ටික ගේන්න පුළුවන් උන්ට අනිත් ප්‍රොජෙක්ට් වලට වඩා යකඩ ටික ගේන්න පුළුවන් හැබැයි දරුවන්ට අවශ්‍ය කරන කැල්කියුලේටර් ගේන්න දෙන්නේ නැහැ එනස්ස අපි කියනවා කරුණා කරලා ඉන්න තැන වෙනස් කරගන්න වේවි දරණ මතවාද වෙනස් කරගන්න වේවි එහෙම නැත්තම් නැවත අඹන දිනය වැඩි දිනයක නෙමෙයි කියන පැහැදිලි ප්‍රකාශය මේ මොහොතේ ලබා දෙනවා ඒ නිසා එතෙක් අරගලයේ නොනැසී
ඉදිරියට යාවි අරගලය ජනතාවගේ හදවත් තුළ ජීවමාන වේවි අරගලය ජනතාවගේ හදවත් තුළ බුරපුරා නැගීවි යම් දවසක මේ මුළු රටම අරගලයේ ජීව ගුණේ නැවත ගිනිදළු නැගීවි අරගලයට ජය වේවා ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙන කේ කුමාක් උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දෙරණ අපිව subscribe කරන්න වීඩියෝවට like කරන්න comment කරන්න share කරන්න අමතක කරන්න එපා